අපේ චූටි යශෝදරා සැටි එක අලෙවෙනිම ගමන අපි යනවා කවුද පුතේ බලන්නේ අපි නැද්ද කෙනෙක් බලන්නේ නැහැ මුතිශල යශෝදරා පැටිය සතුටින් ඉන්නවා ඉතින් මේ අපි යශෝදරාව හොස්පිටල් එකට එක්කගෙන ගියා ඊට පස්සේ පළවෙනිම ගමන චූටි පැටියාගේ අපි යනවා නැද්ද කෙනෙක් බලන්න ඇත්තටම එහෙලි පටන් ගත්තට පස්සේ මාත් එක්ක ගොඩ චැට් කරනවා කට්ටිය ගොඩාක් ප්‍රශ්න කියනවා ගොඩාක් ආදරේ දෙනවා මට ඉතින් මේ වගේම මේ සමායට ආර්ථික අතින් අමාරුකම් තියෙනවා සමහරක් අයට මානසික අතින් පොඩි පීඩන තත්ත්ව තියෙනවා ඉතින් මාත් එක්ක දිගටම මේ එහෙලි එක රැඳලා හිටපු සුදුමැණික අක්කි කෙනෙක් ඉන්නවා එයා ප්‍රෙග්නන්ට් එයාට බබාල දෙන්නේ ඒ කියන්නේ ට්වින්ස්ලා හම් දෙන්න යන්නේ ඉතින් එයාගේ හස්බන්ඩ්ගේ ත්‍රස්සාව නැති වෙලා තියෙනවා කොරෝනා නිසා ඉතින් කණ්ඩ බොණ්ඩ අමාරුකම් උත් තියෙනවා ගොඩ අයට ඒ ප්‍රශ්න තියෙනවා ඇති ඉතින් මම වෙනදට එයාට කිව්වහම මම මොනහරි උදව්වක් කරන්න කියලා එයා කවදාවත් ඒක උදව්ව ගන්න බලාපොරොත්තු වුණේ නැහැ එයා ඒ තරම් ශක්තිමත් කෙනෙක් නමුත් මට අද දාලා දෙනවා මැසේජ් එකක් මගේ මේකේ එයාට හරි අමාරුයි කියලා ඉතින් මම හිතුවා අපේ අමාරුකම් බලන්නේ නැතුව මමයි හස්බන්ඩ්යි චූටි යශෝදරායි මාස තුනකුත් නැහැ පැටියට දැන් මාස දෙකයි දවස්යි අදට ඉතින් අපි තුන් දෙනා එකතු වෙලා මේ චූටි නැන්දගේ අඩුපාඩුකම් අපි ඉක්මනට ගිහින් දෙමු කියලා මොකද අම්මා කෙනෙක් බඩගින්න ඉන්නවා කියන්නේ අම්මා කෙනෙක් වෙලේ ඉන්න කෙනෙක්ට හරි අමාරු වැඩක් ඉතින් අපි යන ගමන් ඉන්නේ යශෝදරායි මායි ටිකක් ඈත යන්නේ අපි ඉන්නේ කඩවත අපි දැන් යන්නේ මේ ආදරෙනේ චුට්ටේ උන් යශෝදරායි මා තාත්තා ඉස්සරහා ඉන්නවා හලෝ නේ පුතේ හලෝ නැන්දි බලන්න යනවා ඉස්සල්ලාමනේ ඉතින් ඇත්තටම මේ මම හැමෝටම ආරාධනා කරන්න කැමතියි කවුරු හරි එහෙම අපහසුතාවකින් ඉන්නවා නම් ඔබට චූටි දෙයක් කරන්න පුළුවන් නම් ඒ චූටි දෙයක් කරලා එයාගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඒ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන්න කියලා චූටි යශෝදර මේ චූටි කාලේ ඉඳලම දැන බල අරගෙන ඒ ගුණ දහ මේ සමාජයට වපුරවන්න ඕනේ ඔව්පුතේ ඒක කරන්න ඕනේ අපි තමයි ඒක කරන්න ඕනේ නේ පුතේ නැන්දි කෙනෙක් බලන්න යනවාද ඉස්සෙල්ලාම නේ මා පුතා ඔව් පුතේ මා පුතේ යකුතේ දී යකුතේ මගේ ඉන්නා විවි යනවා නැන්දි බලන්න අම්මේ නැන්දි බලන්න යනවා පුතේ බබා පියලවලු කියමුනේ එලවලු කොහෙන්ද ගන්නෙ කොතනද ඔයා සමයව දුන්නා නේද ඉතින් පෙර සෝදානමක් නැති වුණත් මම අද ඉව එකකින් එකකින් අක්කිර බත් එකක් අරගෙන යන්නත් මම කල්පනා කරා. ඉතින් අද හදිස්සියට ඉව්වේ ඉව ටිකෙන් කෑම බෙදාගෙන ප්‍රෙග්නන්ට් කෙනෙක් වෙන කෙනෙක් දෙන කෑම කන්න කැමතිනේ. ඉතින් ඒ කැමැත්ත නිසා පෙර සෝදානමක් වුණේ නැහැ නේද විශේෂයෙන් අද උයනවා. ඉතින් මේ වෙලාවේ යාට අත්‍යවශ්‍යම වුණ වෙලාවක දුවගෙන යන නිසා මම ඉතින් හිතුවා මම උයපු පොඩි දෙය හරියට බෙදාගෙන යනවා කියලා. මගේ අලුතෙන් මට ඉදිරියලා ගත්තේ ඒක ප්‍රයෝජනෙට ගත්තේ නැති ඇඳුම් චීත බෙඩ් ජැකට් එකකුත් ගත්තා අක්කිට ගෙන යන්න. ඉතින් ගෙදර මගේ ස්ටොක් එකේ තියෙන බඩු ටික වැඩියෙන් දෙක දෙක තියෙන ඒවත් ගත්තා. මට චොක්ලට් එකක් හම්බුණා යාළුවෙක්ගෙන්. ඒ චොක්ලට් එකත් අක්කිට ගෙන යනවා. මොන ආලුත් තියෙනවා. මගෙන් තව බඩු ගන්න බලාපොරොත්තු වෙයි. ඕන් හස්බන්ඩ් යනවා එළෝ දන්න.
මේ හැමදේම අපට තියෙනවට නෙමේ කරන්නේ මමත් රස්සාවක් කරනවා මහත්යත් රස්සාවක් කරනවා මේ චූටි පැටිය කර තියාගෙන අපි මේ ඔක්කොම කරන ගමන් අපි දුක් මහන්සියෙන් හම්බ කරන කීයකින් හරි තමයි මේ දේවල් අපි කරන්නේ ඉතින් මේ දේවල් ඇත්තටම YouTube දාන්න අවශ්‍ය නැහැ නමුත් දුන්න දෙයක් දාන එක කිසිම ප්‍රයෝජනයක් නැහැ මෙහෙම දැම්මේ තව කෙනෙක්ට මේක දැකලා දෙන්න තමන්ගේ තුලින් ඇති වෙන්න පුළුවන් හිතවිලි චාලාවක් ඇති කරන්න ඕන නිසා තමයි වෙන කෙනෙක්ට ආදර්ශයක් දෙන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක අපි මෙහෙම දැම්මේ තෝතිමණික කෝද නන්නේ මුතේ කෝද නන්නේ අපති කෝද නන්නේ අපති නෙන්දි වලන්නේ නනෝ මේ වීඩියෝ එක අපි මගෙන් නවත්තනවා මේක දෙන එක දැකලා ඒ අක්කි අපහසුතාවයට පත්වීම වළක්වන්න තමයි එහෙම කරන්නේ ඉතින් අපි වාහනෙන් බැස්සේ නෑ එයාට මේක දුන්නාම එයාගේ ඇස් වලින් ඒ දැක්ක සතුට ඇත්තටම කියලා නිම කරන්න බෑ ඒක තමයි අපි උපයාගත් පරම පිරිතුරු ධනය ඉතින් එහෙලියක දිගට මේ විදිහට රැඳිලා ඉන්න